ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා ඔබ නොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ මේ සතියේ ලග්න පලාපල කියන්න තමයි මේ සූදානම් වෙන්නේ ඔබගේ ලග්නේද කොහොමද ඔබ දන්නවා අප ඉදිරිපත් කර පලාපල 100%ක්ම හරියන බව ඒ වගේම මේ සතියේ ඔබේ ලග්නේද අතාලව 100%ක්ම හරියටම කියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්න හදන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හදානට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවාද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමේදී ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වෙන්නේ. ඉතින් අපි දැන් මෙතෙන් සිට ලග්න පලාපල එකිනෙක විමසා බලමු. මේෂ ලග්නය කුජ ලග්නාධිපතිව හතරවැන්නට පැමිණ දුර්වල තත්ත්වයක සිටිනවා. වැඩ කටයුතු ගැන උනන්දු බොහෝ දුරට හීන කරනවා. අදහස් පරස්පරතා ඇති වෙනවා. ධනය පිළිබඳ සොයා බැලීමේදී මිලමුදල් පරිහරණය පිළිබඳ යම් යම් සීමාවන් ඇතිවීමට පුළුවන්. විනෝද කටයුතු පිළිබඳ පාලනයක් ඇතිකර ගන්න සිද්ධ වෙනවා. රැකියාවේදී රැකියා කටයුතු සම්බන්ධව ආදායම් ලැබීමේදී යම් යම් ව්‍යාකූලතාවන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. අනවශ්‍ය ලෙස ඉක්මන්කාරී අදහස් මනාව පාලනය කර ගැනීමට උත්සාහ කරන්න. අධ්‍යාපනයේදී රාජ්‍ය විභාග පරීක්ෂණ කටයුතු වලදී සාමූහික බව මනාව පාලනය කරගන්න සිද්ධ වෙනවා. යම් යම් ප්‍රමාදයන්ට ඉඩකඩ තිබෙනවා. ගෘහ සැපතේදී විවාහ යෝජනා පිළිබඳ බාධකයන් බෙහෙවින් ඇති කරනවා. බොහෝ දුරට කරදර සහිත වෙන්න පුළුවන්. ගේදර කටයුතු වල මූල්‍ය පාලනය ගැන විශේෂව උනන්දු වෙන්න. නිකරුණේ වියදම් වලට ඉඩකඩ පවතිනවා. සෞඛ්‍ය තත්ත්වයේදී හදිස්සි උණ තත්ත්වයන් රුධිර පීඩන තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජය අංකය 1. වර්ණය තඹ. දිනය ඉරිදා. වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු හත්වැන්නේ තමන්ට කාර්යක ස්ථාන ගතව ගමන් කරන මෙම සතිය තුළ අන්‍යෝන්‍ය සම්බන්ධතාව වෙනුවෙන් ඉක්මන් උනන්දුව පෙන්නුම් කරනවා. ධනයේදී මිලමුදල් ගනුදෙනු යම් පිළිබඳ යම් යම් අපහසුතා ඇති කරන්න පුළුවන්. ඒ පිළිබඳ කතාබහ කෙරේද වෙනස්කම් ඇති කළ හැකිය. රැකියාවේදී සං රැකියාවන්හි යෙදෙන අයද තමාගේ කටයුතු පිළිබඳ යම් යම් ව්‍යාකූලතාවයන් ඇති වෙන්න පුළුවන්. දේශපාලන හෝ පිරිස් පාලන කටයුතු වල යෙදෙන අය විශේෂ වෙන්න පුළුවන්. මහන්සියේ වැඩ කළොත් එහි ඵල වෙනස් වෙන්නත් පුළුවන්. අධ්‍යාපනයේදී ඉගෙනුම් කටයුතු කෙරෙහි තරමක් නිදහස් වටපිටාවක් තිබුණද ප්‍රායෝගිකව යම් යම් ගැටලු වලට ඉඩකඩ පවතිනවා. අඛණ්ඩව කටයුතු කිරීමේ දුෂ්කරතාවක්ද පෙන්නුම් කරනවා. ගෘහ සැපතේදී විවාහ යෝජනා ගැන උනන්දුව මෙන්ම ඉක්මන් බවක්ද ඇතද එය බොහෝ දුරට අන්‍යයන්ගේ පෙළඹවීම් නිසා විය හැකිය. ගේදර කටයුතු වලදී කතාබහ සම්බන්ධයෙන් අනවබෝධ තත්ත්වයක් ඇති කිරීමට ඉඩකඩ පවතිනවා. දරුවන්ගේ කටයුතු වලදී බාහිරව යමක් නොපෙනුනද නිවි සැනසිල්ලේ කටයුතු වුව පාලනය කරගන්න. සෞඛ්‍යයේදී හිසේ වීලි ගතිය මෙන්ම ශරීර උෂ්ණාධික තත්ත්වයන් ගැනද සැලකිලිමත් වෙන්න. ජය අංකය 6-8. වර්ණය විසිතුරු රෝස නිල්. දිනය සිකුරාදා සහ සෙනසුරාදා. මිදුන ලග්නය
ලග්නාධිපති බුද්ධ සත්‍යය මුලදී පස්සෙන්නේ තමන්ට කාර්ක වූ විද්‍යා ස්ථානයේ ගමන් කරද්දී ලග්නයෙන් මිදුණු එෙහි කුජ දෙවන්නේදී සඳුහා ගමන් කිරීම පැවති ප්‍රබල සාධකයක් ඉවත් වීම හා පවුලේ මෙන්ම දේපල පිළිබඳ යම් යම් අපහසුතාවයන්ද ඇති ඉඩකඩ ගැන ප්‍රවේශම් වීමට පූර්ව ඉඟියක් ඔන්න මම දුන්නා. ධනයේදී ස්වයං මූල්‍ය තත්ත්වයන්ට බලපෑම් කළ හැකි හදිස්සිය හෝ අහඹු අවස්ථාවන් ඇති කරන්න පුළුවන්. ප්‍රබල බාධක නම් පෙන්නුම් කරන්නේ නැහැ. රැකියා ස්ථානයේ මූල්‍ය ශේෂ්ඨයන් හා සම්බන්ධ කටයුතු කෙරෙන රැකියාවල නියුතු අයගේ මූල්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. වඩින් වඩ අදහස් වෙනස් වීම වලටද ඇති ඉඩකඩ පාලනය කරගන්න. අධ්‍යාපනයේදී බාහිර බලපෑම් වල අවහිරතාවන්ගෙන් ඈත් ඉගෙනුම් කටයුතු වලට යහපත් ඉඩකඩක් ලැබෙනවා. විභාග පරීක්ෂණ ආදීන්ට ඌව යහපත් වෙන්න පුළුවන්. ගෘහ සැපතේදී විවාහ යෝජනා පිළිබඳ වියදම් ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. වඩින් වඩ එයද ඒකාකාරී භාවයෙන් වෙනස් වෙන්න පුළුවන්. ගේදර කටයුතු වලදී අනවශ්‍ය හෝ නොගැලපෙන දේ පිළිබඳ දෝෂාරෝපණ ඇතිවීමටද පෙන්නුම් කරනවා. දරුවන්ගේ තත්ත්වය යහපත් වෙනවා. සෞඛ්‍යයේ දෙවැනියව මුත්‍රා සම්බන්ධ අපහසුතා ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ආමාශයගත වියලි බව ගැනද විශේෂ වෙනවා. ජය අංකය 5. වර්ණය ලාකොළ. දිනය බදාදා. කටක ලග්නය. ලග්නාධිපති සඳු කුජ හා එක්ව ලග්නයේ ගමන් කරන සතියේ මුල් දින විශේෂයෙන් අපට යහපත් වෙනවා. සිතුවිලි නිදහස් වන අතර කාර්ය උනන්දුවද වඩාත් කැපී පෙනෙනවා. එහෙත් ඉක්මන්කාරී ස්වභාවයක් පාලනය කරගන්න සිද්ධ වෙනවා. ධනය පිළිබඳ විමසීමේදී ගේදර කටයුතු වලදී වගකීම් මනාව ඉටු කිරීමට උත්සාහ දරන අතර වත්කම් සම්බන්ධ රාජ්‍ය සම්බන්ධතා ගැනද උනන්දු වෙනවා. රැකියා වේදී රැකියා කටයුතු වල එතරම් වගකීම් සහගතව වැඩ කිරීමට මැලිකමක් දක්වනවා. රසායන තාක්ෂණ කාර්මික කටයුතු පිළිබඳව වැඩ කරන අය වගකීමෙන් නියුතුව වැඩ කිරීමට වගපලා ගන්නවා. අධ්‍යාපනයේදී කලාව සෞන්දර්ය පිළිබඳව කටයුතු කිරීමේදී අනවශ්‍ය වේගවත් බව ඔබටම කරදර ගෙන දෙන්න පුළුවන්. කලා නිර්මාණ ප්‍රදර්ශන සම්බන්ධ විශේෂයි. ඒක නිසා කල්පනාකාරීව ක්‍රියා කරන්න. ගෘහ සැපතේදී විවාහ යෝජනා සම්බන්ධව ඒකාකාරී තත්ත්වයට වඩා ව්‍යාකූලතාවයන් ඇති වෙන්න පුළුවන්. හදිස්සි හෝ ඉක්මන් තීරණ ගැනීමද යොසුල නොවන්න. ගේදර කටයුතු සම්බන්ධව වගකීම් ස්වභාවයන් මතු කරගන්න පුළුවන්. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් මැදිහත් වීම වලටද ඉඩකඩ තියෙනවා. සෞඛ්‍යයේදී පපුවේ මහන්සි ගතිය සාමාන්‍යයෙන් දැනෙනවා. හිසේ වියලි බව තුවාල අවස්ථා ගැනද විමසිලිමත් වෙන්න. ජය අංකය 3. වර්ණය රන්වන්. දිනය බ්‍රහස්පතින්දා. සිංහ ලග්නය. ලග්නාධිපති රවි තුන්වැන්නේ ගමන් කරන මෙම සතිය තුළ තරමක නියඳතාවයන් සමග තරඟකාරීත්වයක් හා ඊට පෙළඹීමක්ද ඇති කරනවා. ධනයේදී මිල මුදල් සංසරණය සම්බන්ධව එතරම් වාසිසාගත බවක් පෙන්නුම් කරන්නේ නැහැ. ඔට්ටු ඇල්ලීම වැනි කටයුතුද එතරම් වාසි ගෙන දෙන්නේ නැහැ. රැකියා වේදී වෙළඳ වාණිජ ශේෂ්ත්‍රයන්හි වැඩ කරන අයට කාර්යබහුල බව හෝ වැඩ පිළිවෙලද වැඩ සංවිධානයේ අපහසුතා දැනෙන්නට පුළුවන්. විශේෂයෙන් ඉක්මන් හා විනෝදශීලී හැඟීම් පාලනය කරගන්න. අධ්‍යාපනයේදී වෘත්තිමය පුහුණු අරමුණු කොට පැවැත්වෙන පාඨමාලා යම් දුරකට සහනයක් ගෙන දෙන නමුත් අඛණ්ඩ භාවය ගැන සාධික කරගන්න. ගෘහ සැපතේදී විවාහ කටයුතු සම්බන්ධව ගැටලු සහගත වූ පමා වීම වලටද ඉඩකඩ තියෙනවා.
ගේදර කටයුතුද බොහෝ දුරට නිහඬ බවක් පෙන්වුම් කරනවා. විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ සංනිවේදන කටයුතු කෙරෙහි යොමු වීමක් පෙන්වුම් කරනවා. සෞඛ්‍යයේදී ඇස්වල වියලි ගතිය සාමාන්‍ය වශයෙන් පෙන්වුම් කරනවා. උරහිස් අස්ථි ගැනද සුළු වශයෙන් බලපෑම් ඇති කරනවා. ඡය අංකය 1. වර්ණය තඹ. දිනය ඉරිදා. කන්‍යා ලග්නය. ලග්නාධිපති බුදයා යෝගකාරක සිකුරුට හිමි තුලා රාශිය වූ දෙවැන්නේ ගමන් කරන කාලය ඔබට වඩාත් පහසුදායක තත්ත්වයක් එන දෙනවා. වැඩි සැහැල්ලුවකින් කතාබස් වලටද ඉඩකඩ තියෙනවා. ධනයේදී කතාබහේ සරල හා නිදහස් බව ඔබගේ ගනුදෙනු වඩාත් පහසු කරනවා. රැකියාවේදී මෙතෙක් කාලයක් ඔබගේ රැකියාවට බලපෑ ප්‍රබල බාධකයන් දැන් තුනී වෙමින් පවතිනවා. තරඟකාරී කටයුතු වලින් යම් යම් ආර්ථික වාසි වලටද ඉඩ ඇතත් එහි සුවිශේෂී වාසි නම් පෙන්වුම් කරන්න හැ. අධ්‍යාපනයේදී අධ්‍යාපන කටයුතු කෙරෙහි යම් යම් බාධක තත්ත්වයන්ට ඉඩ ඇතත් එහි ව්‍යාකූල බව පාලනය කරගන්න පුළුවන්. මිල මුදල් ගැටලුවද සුළු වශයෙන් හෝ බලපෑම් කරනු ඇත. ගෘහ සැපත. විවාහ යෝජනා සම්බන්ධයෙන් යහපත් වටපිටාවක් ඇතද එහි ගැටලුකාරී තත්ත්වයක් නැත්තේද නැහැ. ඔබගේ නිහඬ ප්‍රතිචාරයද ඊට බලපෑම් ගෙන දෙනවා. ගේදර කටයුතු වලදී තරඟකාරී අවස්ථාවන් අත්විඳීම ඉඩකඩ තියෙනවා. දරුවන්ගේ කටයුතු වලදී ඌද යම් යම් බාධාකාරී තත්ත්වයන් ඇති වෙනවා. සෞඛ්‍යයේදී ඇස්වල වියලි ගතිය සුළු වශයෙන් හෝ ඇති වෙන්න පුළුවන්. වැටීම් දැලීම් සම්බන්ධ අවධානයෙන් ඉන්න. ජය අංකය 5. වර්ණය ලාකොළ. දිනය බදාදා. තුලා ලග්නය. ලග්නාධිපති සිකුරු දෙවැන්නේ ධන ස්ථානගතව ගමන් කරන මේ සතිය ශනි හිමි අනුර නැකතේද ඊළඟට බුධ හිමි දෙට නැකතේද ගමන් කරනවා. දෙවැන්නාධිපති කුජ කර්ම ස්ථානගතව නීච තත්ත්වයකට පහසු වෙනවා. විනෝද කටයුතු කතාව සැහැල්ලු බවක් ගෙන දුන්නද එය රැකියාවට සම්බන්ධ කර ගැනීමේදී කල්පනාකාරී වෙන සිද්ධ වෙනවා. ධනය අතින් සොයා බැලීමේදී රැකියාවේ කටයුතු හා සම්බන්ධ ප්‍රශ්නගත තත්ත්වයන් පාලනය කරගන්න සිද්ධ වෙනවා. රැකියාවේදී රැකියා කටයුතු ගැන සැලකිලිමත් වීම විශේෂයෙන් පෙන්නුම් කරනවා. සිතුවිලි නිර්මල හා සාධාරණ වුවද ඉක්මන් ස්වභාවයන් අනිට විපාකවලට ඉඩ සලසනවා. අයහපත් අවාසි ගැන ප්‍රසිද්ධ වීමට ඇති ඉඩකඩ පාලනය කරගන්න. අධ්‍යාපනයේදී සාමාන්‍ය බලපෑම් ඇති කළද සංවිධානමය අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඉක්මන් වීම පාලනය කරගන්න. ගෘහ සැපතේදී රැකියාවක් කරන අය හා සම්බන්ධ විවාහ යෝජනාවලදී අවධානය ඇතත් බලාපොරොත්තු රැකියා තත්ත්වයන් පිළිබඳ තෘප්තිමත් වීම උගහට විය හැකිය. ගේදර කටයුතු වලදී විනෝද හා සැහැල්ලු ගතිය ඇතත් ඊට ප්‍රශ්නාකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. සෞඛ්‍යයේදී කෘතීම පැනවීම ගැන පාලනයක් තවදුරටත් ඇති කරගන්න සිද්ධ වෙනවා. හිස්සේ වියලි බවද මද වශයෙන් පෙන්නුම් කරනවා. ජය අංකය 6. වර්ණය විසිතුරු රෝස. දිනය සිකුරාදා. වෘශ්චික ලග්නය. ලග්නාධිපති කුජ භාග්‍යස්ථානගතව අලුත් ගමනක යෙදුනද රාශි දුබල බව නිසා වැඩදායක බව අඩු කරනවා. උඩුමයන් අත්පත් කිරීමේදී උත්සාහයන්ට වැඩි තැනක් දිය යුතුය. ධනය තරමක ව්‍යාකූල බවක් ගෙනදිය හැකි නමුත් අන්‍යෝන්‍ය සම්බන්ධතා වාසි ගෙනෙනු ඇත. බද්ධ ව්‍යාපාර ගනුදෙනු වලට සාමාන්‍යයි. රැකියාවේදී උරුම හෝ හුරු කරගත් හැකියාවන් වලට ඉඩ ඇතත් එය ප්‍රායෝගික කර ගැනීමේ දුෂ්කරතාවයන් මතුවෙනවා. 28 දින දක්වා කාලය මානසික තත්ත්වයන්හි වෙනස්කම් අඩළු හුඩු කම්ද ඇති කරද කාර්ය නිමාවකට උත්සාහ කරනවා.
අධ්‍යාපනයේදී සිතුවිලි පෙළ ගැසීම එතරම් පහසු නොවුනද කණ්ඩායම් කටයුතු වල අපහසුතා ඇති වුවද ඒ වෙනුවෙන් උත්සාහ කිරීමක් පෙන්නුම් කරනවා ගෘහ සැපතේදී විවාහ යෝජනා කෙරෙහි බොහෝ දුරට පරස්පරතා වටපිටාවක් පෙන්නුම් කරනවා තම අභිලාෂයන් හා පවතින වටපිටාවක් සමබර කර ගැනීමද උත්සාහ කරන්න ගෙදර කටයුතු වලදී පිළිවෙලකට නුනද අන්‍යයන්ගේ සහය ලබා ගන්න පුළුවන් විශේෂයෙන් මුදල් කටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍යයේදී ඇසල වියලි ස්වභාවය නැති වෙන්න පුළුවන් ස්නායු පීඩා ගැනද විමසිලිමත් වෙන්න ජය අංකය 3 වර්ණය රන්වන් දිනය පදාදා ධනු ලග්නය ලග්නාධිපති ගුරු තවදුරටත් හයවැන්නේ ගමන් කරන මෙම සතිය තුල උවද ඔබගේ යහපැවැත්මට එනෙහි තත්ත්වයන් පාලනය කර ගන්න උත්සාහ වෙන්න ධනයේදී තර්කකාරී හැඟීමෙන් මිල මුදල් දේපල ගැන කටයුතු කළද එහි ඌව ප්‍රශ්නාකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් තරමක් කරදර සහිත වෙනවා රැකියාවේදී රැකියා කටයුතු වල බොහෝ දුරට හුදකලා හැඟීම් මුසු ක්‍රියාකාරකම් පෙන්නුම් කරනවා ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධව වැඩ කරන අයට ආර්ථික ප්‍රතිලාභ ලැබුණද ඊට හදිස්සි බලපෑම් එල්ලවීමද ඉඩකඩ තියෙනවා මානසික ශක්තිය බිඳවැටෙන සූළු අවස්ථා දැනෙන්න පුළුවන් එහෙත් ඊට සුබවාදී ප්‍රතිචාර දක්වන්න කල්පනාකාරී වෙන්න සිද්ධ වෙනවා අධ්‍යාපනයේදී නව පාඨමාලා ආරම්භයන් මෙන්ම විභාග පරීක්ෂණ කටයුතු වලටද යම් යම් අපහසුතාවයන් ගැන කල්පනාකාරී වෙන්න සිද්ධ වෙනවා ගෘහ සැපතේදී උගත් ලාභාල පෙනුමැති අය හා සම්බන්ධ යෝජනා වලට ඉඩකඩ ඇති කරනවා එහෙත් අනවශ්‍ය වියදම් පාලනයට වග බලා ගන්න ගෙදර කටයුතු වල තරඟකාරී කමක්ද එතරම් සුබ බල ගෙන දීම අපහසු කරනවා සෞඛ්‍යයේදී හිසේ වියලි ගතිය ගැන අවධානය යොමු වීම වටිනවා උෂ්ණාධික ආහාර පාලනය කරගන්න සිද්ධ වෙනවා ජය අංකය 1 වර්ණය තඹ දිනය ඉරිදා මකර ලග්නය ලග්නාධිපති ශනි තවදුරටත් රාහු හිමි සියවස නැකතේ ගමන් කරන මෙම සතියේදී ඔබගේ කටයුතු වල වේගය පාලනය වීමක් පෙන්නුම් කරනවා තරඟකාරී මායාවෙන් ඇඳුණු ගමන් බිමන්ද එතරම් පළක් නම් ගෙන දෙන්නේ නැහැ ධනයේදී මිල මුදල් පරිහරණයේ වෙනස්කම් ඇති කරනු ලැබිය හැකි අතර වියදමට වඩා තැන්පතු රැක ගැනීමට උත්සාහ දරන බවක් පෙන්නුම් කරනවා රැකියාවේදී රාජ්‍ය අංශයන් හා සම්බන්ධව වැඩ කරන අයට තමා කටයුතු සමබරව පවත්වාගෙන යෑමට ඉඩකඩ ලැබෙන අතර ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි අවධානමක් දීමට සිදු වෙනවා අධ්‍යාපනයේදී දැනුම පිළිබඳ මූලාශ්‍රයන් වලට ඉඩකඩ ඇතත් ඊට යොමු වීමේදී තරඟකාරී තත්ත්වයන් කල්පනාකාරීව පාලනය කරගන්න සිද්ධ වෙනවා ගෘහ සැපතේදී විවාහ යෝජනා වලදී තම අදහස් මත ප්‍රචාර වඩාත් සුබවාදී වුවත් යම් යම් බලපෑම් ඊට එරෙහිව පැන නගිනවා ඇතැම් විට හදිසියා ඉක්මන් තීරණයන්ටද යොමු වෙන්න පුළුවන් ගෙදර කටයුතු සාමාන්‍ය පරිදිම සිද්ධ වෙනවා ප්‍රේම සම්බන්ධතා වලට පැටලිලි සහිත කාලයක් තමයි මේක සෞඛ්‍යයේදී ආමාශයගත උෂ්ණාධික තත්ත්වයන් ගැන උනන්දු වෙන්න මලබද්ධය අම්ල පිත්තය විශේෂ වෙන්න පුළුවන් ජය අංකය 6 වර්ණය විසිතුරු දිනය සිකුරාදා කුම්භ ලග්නය ලග්නාධිපති ශනි වක්‍රව රාහු හිමි සියවස නැකතේ තවදුරටත් ගමන් කරන මෙම සතියේ ඔබගේ හැකියාව හා උමනාවන් අනුවම කටයුතු කිරීමට ඇති ප්‍රමාද තත්ත්වයන් පෙන්නුම් කරනවා ධනයේදී නම් ගමන් බිමන් අනවශ්‍ය පරිදි පාලනය කරගන්න සිද්ධ වෙනවා මිල මුදල් වියදම් වැඩිවීමක්ද මත පෙන්නුම් කරනවා
රැකියාවේදී විනෝද හා සැහැල්ලුවෙන් තම රැකියා කටයුතු වල නියැලීමට අවස්ථා උදා වෙනවා. ඒ උවද විවිධ බාධක සීමාවන් තිබියදී උව හැකිය. කලාව, සැරසිලි, රස ආහාර, රූපලාවන්‍ය කටයුතු වල වැඩ කරන අයට නම් විශේෂයි. අධ්‍යාපනයේදී අධ්‍යාපන කටයුතු කෙරෙහි බාධක තත්ත්වයන් බොහෝ දුරට පාලනය වී තම ජන්ම හැකියාවන් ප්‍රයෝජන ගැනීමට ඉඩ ලැබෙනවා. වෘත්තීය පාඨමාලා කෙරෙහි සුළු බලපෑම් වලටද ඉඩකඩක් පෙන්නුම් කරනවා. ගෘහ සැපතේදී සුළු වාසි හෝ අපහසුතා ඇතත් සාමාන්‍යයෙන් කඩදර සහිත කාලයක් වෙනවා. දුර බැහැර අය හා සම්බන්ධ විවාහ යෝජනා තුළම ඒහා බැඳුණු ගැටලු අපහසුකම් පවතිනවා. ගෙදර කටයුතු හැකි තරම් සංවිධානය කරගන්න. දරුවන් ගැන ප්‍රබල දෝෂ නොමැති තරම්ය. සෞඛ්‍යයේදී නොසලකලිමත් කම ගැටරු වලට හේතු වීමේ ඉඩකඩ පවතිනවා. මත්පැන් භාවිතය හා සම්බන්ධ කරදර වලට ඉඩ ඇති කරනවා. ජය අංකය 6. වර්ණය විස්තුරු. දිනය සිකුරාදා. මේ ලග්නය ලග්නාධිපති ගුරු වක්‍රව තවදුරටත් තුන්වැන්නේ උපචය ස්ථානයක ගමන් කරන මෙම සත්‍යයද ඔබගේ චර්යාවන් බොහෝ දුරට සුපුරුදු පරිදිම පවත්වාගෙන යනවා. ධනයේදී නම් ඔබගේ මිලමුදල් හැකියාවන් හෝ ශක්තිය බොහෝ දුරට පොදුවේ වැය වෙන්න පුළුවන්. ඒ නිසා හදිසියා ඉක්මන් තීරණ ගැනීමෙන් වළකින්න. රැකියාවේදී කටයුතු වලදී තරඟකාරී හැඟීම් ඇති කළද එය පහසුම ක්‍රියාවක් වෙන්නේ නැහැ. දක්ෂතා හැකියාවන් පිළිබඳ මහා තක්සේරුවක් සමග කටයුතු කරන්න. අධ්‍යාපනයේදී ජලය හා ද්‍රව්‍ය සම්බන්ධ ශේෂ්ත්‍රයන්හි හැදෑරීම් වලට වඩාත් ගැළපෙනවා. ක්‍රියාකාරී උනන්දුවක් ඇති කරනවා. රසායන තාක්ෂණ හා කාර්මික අංශයද විශේෂයි. ගෘහ සැපතේදී විවාහ කටයුතු සම්බන්ධයෙන් එතරම් විවෘත ගනුදෙනු කරන බවක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසාම අපේක්ෂාවන් බාධක තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. පවුලේ කටයුතු තුළ දරුවන්ගේ කටයුතු කෙරෙහි ඉක්මන් ප්‍රතිචාර දක්වන ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. ස්වයං පාලනය දරුවන්ද මනාව හසුරවනවා. සෞඛ්‍යයේදී සෞඛ්‍ය අමාශගත වීර ස්වභාවයන් ඉතා සුළු වශයෙන් දැනෙනවා. ජය අංකය 9. වර්ණය රතු. දිනය අඟහරුවාදා.